ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ඔබ වෙතගෙන ඉන්නේ මම උදේෂාන් ඊට බෙදර ප්‍රථමයෙන් සිරස්තල සෑම පෙරපාසල් ගුරුවරයෙකුටම රුපියල් 2500ක දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ඇමති ලොකුගේ පවසයි වත්මන් රජයේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් කටයුතු කරන බවට මන්ත්‍රී ඉමිතියාස් චෝදනා කරයි ගුවන් මගෙන්ට ඉදිරියේදී නැවුම් අත්දැකීමක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න පිළිබඳ සුවබැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසට වරාය පොදු සේවක සංගමය ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා MV Express Pearl නෞකාව ගිනිගැනීම සම්බන්ධයෙන් ඊට වගකිවයුත්තන් සොයා දඬුවම් පැමිණවීම සහ නෞකාව ගිනිගැනීම හේතුවෙන් සිදු ඇති හානිය පිළිබඳව විධිමත්ව සොයා බැලීමක් සිදු කර ගැනීම මෙන්ම අගතියටපත් පාර්ශ්වයන් සඳහා වන්දි ලබා දීම සඳහා ජනාධිපති කොමිසමක් කඩිනමින් පත් කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතුන්ගෙන් යුත් පූර්ණ බලතී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි අදාළ ඉල්ලීම සිදු කර ඇත්තේ ඒ අනුව මාස තුනක් ඇතුළත එහි කටයුතු අවසන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙස සමස්ත ලංකා පොදු සේවක සංගමය ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. මේ අතර MV Express Pearl නෞකාවේ ප්‍රධාන නිලධාරියාගේ ප්‍රකාශය තීරණාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ වන විට ප්‍රකාශ 16කට ආසන සංඛ්‍යාවක් සටහන් කර තිබෙනවා. මෙම නැවෙහි කපිතාන්වරයා ඉංජිනේරුවරයා නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු පිරිසගේ සාක්ෂි අතරම විශේෂයෙන්ම නැවේ චීෆ් ඔෆිසර් එහෙමත් නැත්නම් ප්‍රධාන නිලධාරියන තැනැත්තාගේ ප්‍රකාශය දින දෙකක් තිස්සේ සටහන් කර අවසන් කරනු ලැබුවා මොහුගේ ප්‍රකාශය ඊටාම වැදගත් ප්‍රකාශයක් වෙනවා ඒට හේතුව මොහු නැවේහි මෙම බහාලුම් ප්ලෑනිය එසේ තුන මෙතනම් බහාලුම් සැලැස්ම පිළිබඳව වගකීතු පුද්ගලයා ඒ අනුව මෙම රසායන ද්‍රව්‍ය සහිත බහාලුම් කන්ටේනර් තැබූ ස්ථාන ඒ වගේම ඊට උඩින් සහ දෙපැත්තෙන් තැබූ අනිකුත් කන්ටේනර් මේ පිළිබඳව විශේෂයෙන්ම ප්‍රශ්න කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගන්න ලැබුවා. තවදුරටත් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා. සමස්ත ලංකා ධීවර සම්මේලනයේ සභාපති රත්න ගමගේ මහතා සඳහන් කළේ මෙම ගිනිගත් නෞකාව හේතුවෙන් සැලකිය යුතු ධීවරින් පිරිසකට තම රැකියා අහිමි විය ඇති බැවින් එම අසරණ වූ ධීවර පවුල් සඳහා වන්දි මුද්‍රාවක් ලබා දීමට රජය පියවර ගත යුතු බවයි. කොටසක් කියන මේ නැවේ තෙල් අන්තර්ගතයි කියලා. තව කොටසක් කියනවා නෑ මේ තෙල් ටික මුහුදට කාන්දු වෙලා තියෙයි කියලා. නමුත් ධීවරින්ට මොකද වෙලා තියෙන්නේ? ධීවරින්ට මේ තත්ත්වෙන් දෙගිඩියාවෙන් යන්න සිද්ධ වෙලා තියෙන්නේ. හරියට අර බඩේ ක්ලේම බෝම්බයක් බඳගෙන යන සිද්ධ වුණා වගේ. සා දෙකට දෙවාරමට නැතුව පැහැදිලි කරන්න. මොකද කිසියම් ආකාරයකින් නැවත වතාවක් මේ තෙල් සාගරයට කාන්දු නොතින් මේ සාගරයේ ජීවත් වෙන මත්ස්‍යයන් එවගේම ජල ජීවීන් ඇතුළු කොරල්පර පද්ධති අභ්‍යන්තර මේ සමුද්‍රික පරිසර පද්ධතිය සිදුවන හානිය කියානිම කරන්න බෑ. පාලකින්ට කියනවා දීවරින්ට රස්සාව නැහැ දැන්. මූදු යන විදියක් නැහැ. කර්මාන්තෙන් සම්පූර්ණ හිම්බත් වෙලා ඉන්න. කොරෝනාවෙන් බැට කාලා ආයහපත් කාලගුණේ නිසා මූදු යන්න විදියක් නැතුව එතනින් බැට කාලා ඊළඟට වාරකන් දෙකකට ගොදුරු වෙලා ඉන්න දීවර ප්‍රජාවට මේ මොහොතේ ඉඳලා නැවත යලි දීවර කර්මාන්තේ ආරම්භ කරන තෙක් සැලකිය යුතු වන්දි මුදලක් ලබා දෙන්න කියලා අපි ආණ්ඩුව යෝජනා කරනවා. මේ අතර නෞකාව සම්බන්ධයෙන් සියත සුන්දර ශනිදා වැඩසටහනේදී සාකච්ඡාවට බඳුන් වුණා. අර තෙල් තියනවා කියනෝනේ මෙට්‍රික් ටන් 300ක් විතර. ප්ලාස්ටික් පෙලට් එනවා පාවෙලා එනවා සියල්ල එකතු කරලා ප්‍රතිචක්‍රීය කරන්න දාන්න පුළුවන්. හැබැයි තෙල් එකෙන් කොච්චර හානියක් වෙනවද? ඒ හානිය ගණනය කිරීමට පෙර ඒ හානිය පිළිබඳව තක්සේරු කිරීමට පෙර හැකි ඉක්මනින් පියවර ගන්න ඕන අද තෙල් ටික අපිට නිරූපණ්ඩිතව එළියට ගන්න පුළුවන් කියන කාරණා. මේ නැවේ තිබ්බ කන්ටේනර් 1486න් කන්ටේනර් 81ක් පමණ අන්තරාදායක භාණ්ඩ තොගයක් කියලා අපි කියනවා. මොකද ඒක ඇවිල්ලා ඩේන්ජරස් කාගෝ කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. ඉතින් මේ වගේ භාණ්ඩ අපේ ලංකාවට නිතර දෙවේලේ එනවා යනවා. මෙතන ප්‍රශ්නේ තිබ්බේ මේ ආපු නැව අපිට ඇත්තටම මේ ප්‍රශ්නයක් වුණා. මොකද මුහුදට යෝග්‍ය නැති තත්වයක තිබිලා ආව හැටියට තමයි දැන් නම් අපිට කියන්න තියෙන්නේ. මොකද මේක ආවේ කටාර් වල හමාද්වරයෙන් ඊට පස්සේ ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවේ ලංකාවට ආවා. ඉතින් හමාද්වරයේදීත් ඉන්දියන් වරයේදීත් මේගොල්ලන් දන්නවා රසායනික ද්‍රව්‍ය කාන්දුවක් තියෙනවා කියලා. ඉතින් එහෙම කාන්දුවක් තියෙන වෙලාවක ගන්න ඕන ක්‍රියාමාර්ග වෙනම තියෙනවා. නැවක් රටකට එන්න ඉස්සෙල්ලා අඩුම ගානේ පැය 24 කලින් ලිඛිත ඉස්සර රේගුවක් ජපන්න තේ 27 වෙනි වගන්ති යටතේ පැය 27
සතරකට කලින් දැනුම් දීමක් සිද්ධ කරන්න ඕන. දැන් අද ඒක 72කට කලින් කරනවා. තව වැඩගත්ම කොටස තමයි මේ සිද්ධියේදී වැඩගත් වෙන ඩේන්ජරස් කාගෝ නැත්නම් අන්තරාදායක රසායනීය ද්‍රව්‍ය තියෙනවද? ඒ සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් ලැබෙන්න ඕන. ඒකම පුපුරන ද්‍රව්‍ය explosives සහ ඊළඟ කාරණේ damages කියන එක. damages කියන්නේ පළුදු වෙලා තියෙන භාණ්ඩ, ඒ කියන්නේ මේ දෙන්දි කන්ටේනර්. එතකොට මේ භාණ්ඩ තියෙනවද? ඔය කාරණා පැහැදිලිවම අපේ රේගුවක් ජම්පණිත 27 වෙනි වගන්ති දක්වලා තියෙන්න ඕන. එහෙම නොකරුවා නම් ඒක වරද්දක්. දැන් මෙතෙන්දී මේ නැව ලංකාවේ මොහොතට ඇතුළු වුණා නම් ඇංක කරා නම් ලිඛිතව දැනෙන් දීලා තියෙන්න ඕන. දැන් මේ කියන්නේ මේ පස්සේ ගිනි ගත්තා කියලා දැන් කියන්නේ. දැන් මේක ඩැමේජ් එකක් තියෙනවා නම් ඒ සම්බන්ධව ෂණිකව ක්‍රියාත්මක වෙන්න තුනයි අදාළ වෙන තැනකට නැව අල්ලලා භාණ්ඩ වෙනම ගබඩා කරලා යම ක්‍රමවේද තියෙනවා. වරායේ තියෙනවා ඩේන්ජරස් කාගු නැත්නම් එක්ස්ප්ලෝසිව් බඩු භාණ්ඩ වෙනම තැනක්. එතකොට ඒ ක්‍රමයේ අනුගමනය කරන්න තිබුණා. ඒ ගැන දැනගෙන හරියාකාරයෙන් පිළිවෙලට වැඩ පිළිවෙලක් වුණා නම් පෞතින තත්වයන් සම්බන්ධයෙන් කරුණු 7කින් සමන්විත මාධ්‍ය නිවේදනයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කර තිබෙනවා. කොරෝනා ව්‍යසනය සංචරණ සීමා රට තුළ දැනට පවතින ආපදා තත්ත්වය පරිසර විනාශය පොහොර ගැටලුව සහ අධ්‍යාපනය යන කරුණු පිළිබඳව සඳහන් කරමින් විපක්ෂ නායකවරයා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. සංචරණ සීමා සහ ලොක්ඩවුන් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බලවතා සහ දුබලයාට දෙවිදියකට සලකන ක්‍රියාවලියක් බවට පත්ව ඇත. මේ වන විට රට පුරා දැඩි වර්ෂාපතනයක් පවතින අතර අවතන් ජනතාව වෙනුවෙන් ක්‍රමවත් සහ විධිමත් යාන්ත්‍රණයක් තවමත් ක්‍රියාත්මකව නැත. කොරෝනාවෙන් බැටකන ජනතාව ආපදාවෙන්ද බැටකනතුරු ආණ්ඩුව ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රිය නොකරන්නේ ඇයි? පරිසර විනාශය උග්‍ර වී ඇති අතර මේ අවස්ථාවේද දැවැන්ත පරිසර විනාශයක් සිදු වෙමින් පවතී. පසුගිය දා සිදු වූ නෞකා ගිනි ගැනීම හේතුවෙන් වසර ගණනාවක් जनता රටේ පවතින වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් අපට පුළුවන් හෙට දවසේ වෙන දේ විග්‍රහ කරගන්න. ඒක නිසා තමයි මේ කමිටු තියෙන්නේ, ටාස්ක් ෆෝස් තියෙන්නේ. එහෙම නැත්නම් මේවා මොනවත් උනේ නැහැ. සමහරක් විට අපිට 14 වෙනිදා වෙනකන් අපි මේ දාලා තියෙන එක තවත් දීර්ඝ කරන්න වෙයිද? එසේ නැත්නම් ඒ නතර කරා. එහෙම දීර්ඝ කරනවා නම් බඩු බාහිර ආද සම්බන්ධව එදිනෙදා හවසට පඩි අරගෙන ගිහිල්ලා හාල් සේරුවයි පොල් ගෙඩියයි සීනි සීයි ගෙද යන ගෙදර කොහොමද එයාට රකවරණයක් ලැබලා දෙන්නේ? ඒ සියල්ල තක්සේරුවට කරනවා. තාම මේ එන්නත් ගහන තැන්වලට රාජ්‍ය සභා මන්ත්‍රීවරු, නගර සභා මන්ත්‍රීවරු, මැති ඇමතිවරුන්ගේ බලපෑමෙන් තමයි තාම චිට් එකට ගිහිල්ලා කූපන් එකට ගිහිල්ලා එන්නත් ගහ. මේ රටේ අහිංසක ජනතාවට ලැබෙන එන්නත වත් අඩු ගාණ දේශපාලනීකරණය කරන්න එපා. මේ රුපියල් 5000 දෙන්නේ තනිකර දේශපාලනීකරණය කරලා. වග කියන විපක්ෂයක් හැටියට අපි ඉල්ලීමක් කරනවා මේ රජයෙන් කරුණා කරලා අඩු ආදායම් ලාභී සියල්ලටම ඒ රුපියල් 5000 දීමනාව සාධාරණව ලබා දෙන්න කියලා. විපක්ෂයේ බලය හිටියනම් මේ වෙලාවට වෙන දේ මොකද්ද කියන මේ රටේ ජනතාව දන්නව අධ්‍යක්ෂකයෝ. අපිට මේක බෑයි කියන අය එහෙනම් කියන්න ඕනේ නේ. ඇමරිකාවටත් දරි වෙන්න ඕනේ. ඒක නේ ඉන්දියාවේ මෝඩි කියන්නේ දක්ෂ නායකයෝ. එතුමත් මේකට මූණ දීලා තියෙනවා බරපතල විදිහට. බටහිරනටවත් කොරෝනාව සංගතයේ මැඩපත්වා ගන්න බැරුව බොහොම අමාරු වෙලා ඉන්නවා. මේක අපිට විතර චෝදනා කරලා හරියන්නේ අපි ඉන්න තත්ත්වය තාම හොඳයි. වැක්සින එකත් ෆේල්. පන්දාත් ෆේල්. රටත් ෆේල්. ඔක්කොම ෆේල්. කියෙන් කී දේ ළමයි අධ්‍යාපන කඩගෙන වෙట్లా. කොහොමද කො ඔන්ලයින් එක? වතුකම් කරොත් ළමයින්ට ඔක්කොට ෆෝන් තියනවා, ඔන්ලයින් තියනවා. ඒකට මොන ක්‍රමයක් හදන්න ඕන? අපිට දන්නවා ලෝකයේ මේ කොරෝනා නඩක් කියලා දන්නවා. අපේ ලංකාවත් වෙලා තියෙන එක අපි දන්නවා. මේකට මොනරි සැලසුමක් හදන්න එපායි. පස්සේම මේ නත්කරණය පිළිබඳව රජයේ වෙන් කරලා තිබෙන මුදල් ප්‍රමාණයත් එක්ක කිසිදු ආකාරයක හිගයක් අඩුවක් පිළිබඳව රජයේ කිසිම තැනකවත් මැසිවිල්ලක් නගන්නේ නැහැ. අපට මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණවත් තිබෙනවා. ඒ නිසා ලක් රජයේ වර්තමාන ජනතාව එදාගෙන ජීවත් කිරීම වෙනුවෙන් වෙහෙසක්. වත්මන් රජය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියස් බාකීර් මාකර් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා නිකුත් කරනවා ලිපිය. ඒවල රජයේ නිල තමන්ගේ අමාත්‍යාංශ නිලධාරි මහතුරුන්ට මාධ්‍යට කතා කරන්නට එපයි කියලා. වහන්න දේවල් නැත්නම් කරන්නේ නිවැරදි දේවල් නම් ඇයි කටවල් වහන්න යන්නේ? ඒ නිලධාරීන්ගේ අඩුපාඩුකම් දුර්වලකම් මේ තත්වයේ සැබෑ තත්වයේ යථාර්ථය ජනතාවට දැනගන්නට අයිතියක් තියෙනවා. දිගටම අපි දකින්නේ මේක අසාර්ථක ආණ්ඩුවක්, අසමත් ආණ්ඩුවක්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට තහංචි දාන එකයි අපි දකින්නේ. කොහොමද මේ යන්නේ? පටු දේශපාලන පැවැත්ම ගැන හිතනවා විතක් යථාර්ථය දින ප්‍රශ්න වලට අවංකව මුහුණ දෙන්න ආණ්ඩුව ලෑස්ති නැහැ. මුළු රටම හැමෝම එකතු වෙලා ජාතික ප්‍රශ්නයක් හැටියට සලකලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා කියනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා මේක ජනාධිපතිතුමායි ඇමති මේක ජනාධිපතිතුමායි ඇමති මණ්ඩලයේ අසමත්ය කියන කාරණේ පැහැදිලි. මේ தத்துவයේ තියෙද්දි විපක්ෂයෙන් පාර්ලිමේන්තුවට එන්න හදන පාර්ලිමේන්තු වාකිවිතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ විදිහට කතා කරලා දෙනවා. මේ ගනුදෙනුකාර දේශපාලනයේ නිමාවක් අපි දැකිය යුතු තිබෙනවා. අපි රට ප්‍රපාතයට ගෙනහිලා තිනවා. අපි ඒගොල්ලන් ආරක්ෂා කරනවා අපි මේගොල්ලන් ආරක්ෂා කරනවා මේ ඒගොල්ලන්ගේ හඬබවට අපිපත් වෙනවා අපේ හඬබවට ඒගොල්ලන්ගේපත් වෙනවා මේවා නිසා තමයි ජනතාව කලකිරුනේ ලොකු කෝපයක් තියෙන මිනිසුන්ට මේ වැරදි දේශපාලනය ගැන සෑම පෙරපාසල් ගුරුවරයෙකුටම රුපියල් 2500ක දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා එකොළඹ දී පැවති මාධ්‍ය හමුවකට ඊයේ දින එක් වෙමේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ පෙරපාසල් ගුරුන් සඳහා දීමනාවක් දෙන්න ඕනයි තීන්දු කළ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යදෙව්වා රුපියල් 2500ක් පෙරපාසල් ගුරුවරුන්ට ලබා දෙන්න කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ඇවිල්ලා ඒ ඔක්කොම අවලංගු කරලා දැම්මා. දේශපාලන පරිගැණීම් ලක්විච්ච සේවකීන්ට රුපියල් 5000 ගාන දීලා දුන ඒකත් අවලංගු කරලා දැම්මා. අපි අද බොහොම සතුටින් දන්නන්න කැමති ගිය කැබිනට් මණ්ඩලයේදී कैबिनेट पत्रिका अगले अनुमत करा करता सैम पेरपाशल गुरुवर यकटम गुरु महात्म कुटम मासिक रुपया दास पांची अद पेरपाशल पलात सभा यात्री दिन पेरपाशल अक्वेन्न पुलवां पौद्गलिक करण पेरपाशल अक्वेन्न पुलवां ये हमे है कटम एक දීමනාව ලැබලා දෙනවා. ඒකට අමතරව තව කාරණාවක් අපි රජයෙන් ඉල්ලලා තිනවා. ඒ 2500 සියලු දෙනාටම අර්ථසාධ කර්මලු සේවක බාරකාරී අරමුදලත් එකෙන් අඩු කරන්න කියලා ඒගොල්ලෝ සේවය කළා විශ්‍රාම යනකොට ඒගොල්ලන්ට යම් කිසි සාහනයක් ලබා දෙනවා. ඊට අමතරව අපි රජය දැන් කල්පනා කරනවා ඒ පෙරපාසල් ගුරු මහත්මන් මහත්මියන්වත් තවත් දැනුවත් වීලා රටේ ජාත්‍යන්තර තත්ත්වයට ඒගොල්ලන් ගේන්න පුහුණු කිරීම වැඩපිළිවෙළුත් අපි රජය මගින් කරන්න බලාපොරොත්තු වෙන උත්ති සමිතිත් එක්ක. මෙදවච්චේ රජයේ රක්ෂිතය තුල සිදුවන වන හානියක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. වන විනාශය කියන මාතෘකාව පසුගිය කාල සීමාවේ නම් වැඩි වශයෙන් කතා බහට ලක් වුණා. විවිධ දේශපාලකණින්ගේ අනුදැනුම මත වටිනා රක්ෂිත එලිපෙහෙලි කිරීමට කටයුතු කළ පසුබිමක ඊට ඇතැම් දේශපාලකණින් මෙන්ව රාජ්‍ය නිලධාරීන් සිය විරෝධය දැඩිව පළ කර සිටියා. වනාන්තර විනාශ කරමින් රටේ අනාගත පරපුරට හිමි සුන්දරත්වය අහිමි කරන්නට කිසිසේත් පසුබට නොවන දේශපාලන නියෝජිතින් සිටින අප රට තුල යලිත් සිදුවන වන විනාශයන් පිළිබඳව තොරතුරු අපට වාර්තා වුණා. දිවයිනටම සංචරණ සීමා වනවැති කාල සීමාව තුළ රාජ්‍ය නිලධාරීන් නොමග යවමින් රජයට අයත් රක්ෂිතයක් එලි කිරීමට මෙදවච්චිය ප්‍රාදේශීය සභාවට තරග වෙද පරාජයටපත් වූ අපේක්ෂකෙක් කටයුතු කර තිබෙනවා. ඒ මෙදවච්චිය වල්පුල රජයේ රක්ෂිතය හරහා වැටි ඇති සිය පෞද්ගලික ගල්වලට යාමට මාර්ගය සාදා ගැනීම සඳහායි. මෙම වන විනාශයට ප්‍රදේශවාසීන් එක්ව විරෝධය පළ කිරීමත් සමග සෙට්ටිකුළුම පොලිස් විශේෂ කාර්ය බලකා වැටලීම් නිලධාරීන් මෙදවච්චිය පොලිස් නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් එක්ව වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී වන විනාශය සිදු කළ පුද්ගලයා සහ බැකෝ යන්ත්‍රය අත්අඩංගුවටගෙන ඇති අතර පලු සහ වීරගස් කපා තිබෙන අයුරු දක්නට ලැබුණා. එලෙස අත්අඩංගුවටගත් පුද්ගලයා පැය 24ක් යාමට මත්තෙන් නිදහස් කර ඇති අතර බැකෝ යන්ත්‍රයේ ඊට දින කිහිපයකට පසුව ලබා දී තිබෙනවා. මෙම යන්ත්‍රය යළි ජාවාරම්කරුවන්ට ලබා දීම සම්බන්ධයෙන් මෙදවච්චිය අඩවි වන නිලධාරීන් සිය විරෝධය පළ කර නොතිබූ බවයි අපට වාර්තා වුණේ. මේ සම්බන්ධයෙන් මෙදවච්චිය ප්‍රාදේශීය ලේකම් MC මලව ආරච්චි මහත්මිය පළ කළේ මෙවන් අදහසක්. ප්‍රාදේශීය ලේකම් අවසර දීලා කියලා වන සංරක්ෂණෙන් කිව්වේ. මම කොයින්ම විදිහකවත් අවසරයක් දීලා නැහැ. දැන් මට ඕන නම් ගොනුව පෙන්වන්න පුළුවන්. මම එහෙම අවසරයක් දීලා නැහැ. පාර ඒ කැපෙන කැල මගේ නෙමෙයි නිසා මම කොහොමත් දීලා නැහැ. ඒක මම වන සංරක්ෂණයෙන් තමයි යොමු කරලා තියෙන්නේ. වන සංරක්ෂණයෙන් තමයි මට අර විදිහලියුමක් එවලා තියෙන්නේ. මගේ අවසරයක් දීලා නැහැ ඔකට.
වන අඩවි නිලධාරීන් විසින් මේ සඳහා ලිපි නිකුත් කිරීමේදී යම් අක්‍රමිකතාවක් සිදු වෙති බවටද තොරතුරු වාර්තා වෙනවා. ඔවුන් ඉතින් අපි ඉදිරිපත් කරන ලිපි දෙක අපි ඉදිරි දෙකේ කතා කරා. මේ තියෙන ලිපි රාජ්‍ය ලේකම්තුමිය විසින් යවපු ලිපි තමයි මේ. ඒක සටහන් කරලා තියෙනවා. ඔය ගල්වල කරන යන දාවරම් කරුවා ලිඛිත වෙල්ලලා තියෙනවා රාජ්‍ය ලේකම්තුමියකින්. මේ සඳහා නදවත් මන්නාන් පාරේ 67 බටහිර සුසාන භූමියේ මැදින් දාම්බව දක්වා කිලෝමීටර් 2ක්මාරයි කියලා තියෙනවා. මේ ලිපි දෙක පරස්පරයි. මේක සම්පූර්ණයෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ ආධ්‍යාත්මික නොමගේවල කරපු නොතුලින් අපි අද කතා කරන්නේ ඕරාවලල්ල නැත්නම් ඕරා කිරණ පිළිබඳවයි. සාමාන්‍යයෙන් මිනිස්සෙක් ගත්තොත් මේ ඕරා එක සෙන්ටිමීටර් 30ත් 40ත් අතර ප්‍රමාණයක් අපේ ශරීරයේ වටා විහිදෙනවා. ඕරා කිරණ පිළිබඳව මුලින්ම හොයාගත්තේ සෙමියොන් කීලියන් කියන විද්‍යාඥයා. ඒ 1939 දී ඡායාරූප ශාස්ත්‍රයට සම්බන්ධ පරීක්ෂණයක් කරන අතරතුරදී මෙහිදී ඔහු අධි වෝල්ටීයතාවයක් සහිත තහඩු භාවිතා කරන විට අහම සිදුවීමක් හේතුවෙන් මොහුගේ එක් අතක් මේ තහඩු අතරට ගොස් තිබෙනවා. ඉන්පසුව ඔහු ඒ සේයාරුව පරීක්ෂා කරන විට තමන්ගේ අතේ සේයා පටලේ වටා රශ්මි ධාරාවක් ඕරා එකක් සටහන් වෙලා තියෙන බවයි ඔහු දැක තිබෙනේ. මේ හේතුවෙන් ජීවීන්ගේ සූක්ෂම ශරීරය පිළිබඳව නව සොයා ගැනීම් රැසකටත් මෙම ක්‍රමවේදය මූලික වෙලා තියෙනවා. මේ කිරණ පියවි ඇසට දක්නට අපහසුයි වගේම අප තුල හටගන්නා සිතුවිලි ධාරාවන් අපේ සිරුරේ ඇතිවන රෝගාබාධ අනුව අපේ ඕරාව විවිධ වර්ණයන් ගන්නවා. අපේ සිතුවිලි හැඟීම් අනුව රශ්මි ධාරාවන් වෙන් වෙන්නේ මෙන්න මේ විදිහට. ආදරය, සෙනෙහස වගේ පිවිතුරු හැඟීම්, පියකරු රෝස පැහැයක්, නිර්භීත බව තැඹිලි පැහැයක්, රෝගී බව දුඹුරු පැහැයක්, සුවපත් බව කොළ පැහැයක් හා දැඩි කනස්සල්ලෙන් පසුවීම රතු පැහැයක් ගන්නවා. සංසුන් බව හා ප්‍රඥාවන්ත බව දම් පැහැයෙන්, ආධ්‍යාත්මික දියුණු බව ප්‍රභාෂ්වර කහ පැහැයෙන්, වෛරය, පසුතැවීම කියන දේවල් කළු පැහැයක් ගන්නවා. මෙන්න මේ විදිහට කෙනෙක්ගේ ඕරාව තමන්ගේ සිතුවිලි අනුව දිනකට කිහිප වතාවක්ම වෙනස් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මානසික හා ශාරීරික වශයෙන් දුර්වල වුණාම අපේ රශ්මි බලල්ල නැත්නම් ඕරාවේ සිතුරු රැසක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඕරාව පිරිසිදුව වගේම ශක්තිමත්ව තියාගන්න නම් අපි කනස්සල්ල, බය, වෛරය වගේ ඍණාත්මක සිතුවිලි වලින් බැහැර වෙලා ආදරය, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය වගේ ධනාත්මක සිතුවිලි වලින් අපේ සිත පුරවා ගැනීමයි කරන්න ඕනේ. Do you know? රටට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. රත්නපුර දිස්ත්‍රික්කයේ පුරා විසිර සිටින මාධ්‍යවේදීන් කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේවන විට දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ පා සිටින බැවින් එයට සහනයක් වශයෙන් තෝරාගත් මාධ්‍යවේදීන් 15 දෙනෙකුට සහන මරු ලබා දීමට රත්නපුර ප්‍රදේශයේ පුද්ගලිකු ඉදිරිපත් වේ තිබෙනවා. පණවායති සංචරණ සීමා හමුවේ ගෘහස්ත උපකරණ උපයෝගී කර ගනිමින් නිවසක මුළුතැන් ගෙයි නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ගිනිගත් හේන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මුහුදු සැතපුම් 345 දුරින් ගැඹුරු මුහුදේදී අනතුරකට ලක් වී බරපතල තුවාල ලැබූ දීවරයෙකු බේරා ගැනීමට දකුණු නාවික විධානය සමත් වුණා. කැප්පෙටිපොළ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් හෙවන කුඹුර ප්‍රදේශයේ ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීම ආරම්භ කරනු අතර මෙහිදී අදාළ පොහොර සෑම ගොවියෙකුටම ප්‍රමාණවත් ලෙස ලබා දීමට නොහැකි වීම හේතුවෙන් නොසන්සුන්තාවයක්ද ඇති වුණා. උදැසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.